ප්‍රශ්නහින්ද ජීවිතේ හීනත් අරින්ඩ එපා පුතා. ලබන සතියෙන්දං දිගටම පන්තියෙන්ද හිත හයියනම් ගමන පැහැදිලිනම් තියන අඩිය නවතින්නේ හීන දින ළමයි. මනුස්සකම මුදුනේ තියාගත්ත ගුරුවරු දරුවන්ගේ හිත්වල හැමදාම ඉස්සරහින්ම ඉන්නවා. තිස්ස ජනනායක අභිමන් තැනූ ගුරු උතුමන්. මිනිස්සු හිතනවා මම දරන මතය ඔය මේ දවස්වල අපිට බලාගන්න පුළුවන්. මේ දවස්වල මිනිස්සු මරාගන්නවා. ඇයි ඒ? මොකද මරාගන්නේ? එකම එක දෙයයි. මොකද මන් දරන මතය තෝ දරන්න ඕනේ, තෝ වෙන මොකද දෙනවා කුඩු වෙන්න කියලා. හරිද? වෙන මත දරන්න බෑ. මැද තැනක ඉන්නවා කියන්නේ මම මේ පැත්තත් දකින්නවා, මේ පැත්තත් දකින්නවා, මේ පැත්තත් කියනවා, මේ පැත්තත් කියනවා. ඔබ කැමති දෙයක් ඔබට විශ්වාස කරන්න පුළුවන්. ඔබ නිදහසේ හිතන්න පුළුවන් මිනිස්සු බවට පත් කරනවා. එච්චරයි. මාර කතාවන්නේ මෙයා සමහර අය හිමීට මේ ටික ටික සෙනග අඩු වෙනවා වගේ දැන්නාම දෑත් දෙපා ශක්තිමත් කරන්න යනවා. මෙච්චර වෙලා බැන බැන හිටි මූ පෙරේතයා, මූ භූතයා, මූ හොරා රෙහිමේ ගිය කියා. හරිද? සෙනග ඒ පැත්තේ බව දැනගත්තාම මොකද වුනේ? හිමීට ඒ පැත්තට මාරු වෙනවා. උන්ට කියන්නේ දෙබිඩ්ඩෝ කියලා. ගෙම්බෝ වගේ. එහෙට පයින්නවා ආපහු අනිත් එක මේ පැත්තට පයින්නවා. මොකටද ඒ පයින්නේ? රට රැක ගන්න යකෝ. එහෙන් පැනලා පැනලා උදේ බලනවා මේ ලේකම්ගෙන් අහලා. මම මොන පක්ෂේද බන්දේ? ඌට මතකත් නැහැ මොන පක්ෂේද කියලා. මේ දවස්වල අපිට ඒවා දකින්න පුළුවන්. කාබන් ඩක්සයිඩ් ගන්න ඇයි? ආහාර හදාගන්න. ඒ වගේම ආහාර හදාගන්න මොනවද? ජලයත් එපෑ මල්ල මගුල. කාබන් ඩක්සයිඩ් ගන්න අරෙන. එතකොට ජලය යනවා. ජලය යන එක නවත් තණ්ඩ වහපුවාම කාබන් ඩක්සයිඩ් එන්නේ නැහැ. අපි හිතන්නේ අපිට විතරයි ප්‍රශ්න කියලා. ශාකවලට එනවා ඔබතෝ කෝටික ප්‍රශ්න. ඔය මෙහෙම වුණා නම් ආලෝකයේ අවශ්‍ය ප්‍රමාණයට තියෙන්නේ, උෂ්ණත්වය එච්චර අමාරු නෑ, හොඳට ජල වාෂ්ප තියෙනවා, වියලි නෑ. එහෙනම් බය නැතුව මොනවා කරන්න පුළුවන්ද? බය නැතුව පූටිකාව ඇරලා කාබන් ඩක්සයිඩ් ගත්තා. මොකද පූටිකාව ඇරියා කියලා ජලයට එළියට යන්න උවමනාවක් නෑ. ඇයි? එළිය ජල වාෂ්ප වෙන තරම් තියෙනවා. මේක එළිය වියලි වුණාම මේවා හොගාලා එළියට යන්න බලනවා. පැහැදිලිද? ඒක සාමාන්‍ය දෙයක්නේ. වැස්ස දවසක, වැස්ස කාලේට ඇඳුම් හොදලා එල්ලලා තියපුවාම ඒ ඇඳුම් ඔහේ තියෙනවා. හරිද? වේලෙන්නේ නැහැ. වේලෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඒකේ තියෙන ජලය මොනවා වෙන්න විදිහක් නැද්ද? පිට වෙන්න උවමනාවක් නැහැ. එළිය ඕනි තරම් ජල වාෂ්ප තියෙනවා. හැබැයි මේ තුන සම්පූර්ණ වෙලා තියෙන වෙලාවක ඔව් පෑන් දෙකෙන් මොකද වෙන්නේ? වේලෙනවා. ඒ වගේනේ මේ කතාව. මහලුකුවට හිතන්න එපා. හරි. දැන් ඊට පස්සේ ශාකේ තීරණය කරනවා කොහොමත් වතුර ටික වාස්පෙලා ගියොත් එමු කොහොම වේල්ලා මැරෙනවනේ. වහනවා පූටිකා කියලා. 100ක් තියෙනවා නම් පූටිකා වලින් 80ක් විතර වහලා දානවා. දැන් පළයන්ක පුළුවන් නම් ජලයේ එළියට කියලා. හරිද? පැහැදිලිද ඒක? ජලයේ ටික රැක ගන්නවා මේ ටික වහලා. හැබැයි එහෙම වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? කල්පනා කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඇතුළට කාබන් ඩයොක්සයිඩ් යන ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. තියෙන ඒවත් ප්‍රයෝජනෙට ගන්නවනේ. ටික 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 කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මොනව වෙනවද කියන්නේ? අඩු වෙනවා. හරි. මට කියන්න හොඳට කල්පනා කළා. කාබන් ඩයොක්සයිඩ් ඕනේ කැල්වින් චක්‍රයටනේ. ආලෝක ප්‍රතික්‍රියාවට කාබන් ඩයොක්සයිඩ් ඕනේද? ආලෝක ප්‍රතික්‍රියාවට කාබන් ඩයොක්සයිඩ් ඕනේ නැහැ. ඉතින් ආලෝක ප්‍රතික්‍රියාව අපි කළේ කලින් ගිය සතියේ. එතකොට ආලෝක ප්‍රතික්‍රියාවට ඕනේ ආලෝකය. ආලෝකය යන්නේ පූටිකාව හරහාද? පූටිකාව වහලා තිබුණොත් ආලෝකේ එන්නේ නැද්ද? එනවා. පූටිකාව වහපු එක ආලෝකයට අදාළ නැහැ. පට්ට අවුව කියන්නේ හරිද? තත්ත්ව ආලෝකය. ඒ කියන්නේ හොඳට මොකක් වෙනවද කියන්නේ? ආලෝක ප්‍රතික්‍රියාව සුපිරියට වෙනවා. ආලෝක ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙනකොට වැඩිපුර මොනව හදනවද? O2 හදනවා. එළියට යන්න විදිහක් නැහැ. ඇයි? පූටිකාව වහලා. ඒ පාර ඇතුලේ මොනව වෙනවද කියන්නේ? ඔක්සිජන් වැඩි වෙනවා. එන CO2 අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න කෙලවෙනවා. කෙලවෙන්න පටන් ගත්තා. CO2 වලට වඩා මොනවා වැඩි වෙනවද?
ඕටු වැඩි වෙනවා, වැඩි වෙච්ච එකම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට අස්වැන්න අඩු වෙනවා. දැන් කවුද ඔය වැරද්ද කළේ? මං අහන්නේ කවුද ඔය වැරද්ද කළේ? දැන් ඔය අස්වැන්න අඩු වෙන වැරද්ද කළේ කවුද? ගොවියද? ගොවියා මොනවා කරන්නද? ඇත්තටම කියනවා නම් ඒක මොකද්ද කියන්නේ? සෝබාදහමේම මොකද්ද වැරද්දක්? සෝබාදහමේ වරදින්නේ නැද්ද? සෝබාදහම කියන්නේ වැරදි වැරදි, ඒ වැරදි හදාගෙන මොනවා කරන එකද? ඉස්සරහට යන එක. කාලයක් සෝබාදහම තේරුම් ගන්නකොට ඔබට තේරෙයි සෝබාදහම 100%ක් නිවැරදි නෑ. එයාට වරදිනවා. හැබැයි වටිනාම දේ වැරදුණු බව තේරුම් අරන් මොනවා කරනවද කියන්නේ? ඒක ක්ලියර් කරගන්නවා අන්තිමට. පැහැදිලිද? දැන් මෙන්න මේ ප්‍රදේශවල, හරිද, මේ ප්‍රදේශවල පැතිරිලා ගිහින් තියෙනවා පස්සේ කාලෙක, කියන්නේ පරිණාමයේ පසු කාලෙක මේ ප්‍රබහ සොසනය වෙන්නේ නැති ශාක වර්ගයක්. ඒ වෙන්නේ නැති වෙලා තියෙන කොහොමද දන්නවද? ඒගොල්ලන්ගේ ප්‍රබහ සංශ්ලේෂණ ක්‍රමවේදයේ ඒගොල්ලෝ මොනවද කළාද? වෙනස් කළා. ක්‍රමවේදය වෙනස් කළා. ඒ කියන්නේ ශාක, ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ ශාක උන්ට අඩුපාඩුවක් තිබුණා, අවුලක් තිබුණා. හැබැයි පස්සේ කාලෙක අවුල මොකද වෙන්නේ? හදාගෙන එතකොට අර අවුල තිබුණු උනුත් ඉන්නවා තාම. ඒගොල්ලොත් ඉන්නවා. හැබැයි ඊට වඩා දිනු වෙච්චයත් ඉන්නවා. ඔන්නෝකනේ ඔය පරිණාමයයි මැවීමයි අතර ගැටුමක් නෙවෙයි තියෙන්නේ. පරිණාමයයි මැවීමයි අතර ගැටුමක්. පරිණාමය කියන්නේ මොනවා වීමද? වෙනස් වීම. පරිණාමය කියන්නේ වෙනස් වීම. වැරදි හදාගෙන වෙනස් වෙවි යනවා කියන එක. මේ සේරම මැව්වේ දෙවියන් වහන්සේ නම්. හරි. එතකොට පරිණාම විද්‍යාඥයෝ අහනවා දෙවියන් වහන්සේට මේක වැරදුනේ ඇයි? වරදින්නම බෑනේ. ඇයි ඒ? දෙවියන් වහන්සේ සර්ව බලධාරී. එහෙමනම් මේක වරදින්න විදියක් නැහැ. ඒතර පරිණාම විද්‍යාඥයෝ අහනවා මේක දෙවියෝ මැව්වේ දෙවියෝ බීලා හිටපු වෙලාවකද කියලා. හරි. දැන් ඔහොම මම දෙවියන්ට බැනගෙන යනකොට ඔබට මා සමග තරහක් ඇති වෙනවා නම් අන්න ඔබේ ගැටුම. ගැටෙන්න එපා. මොකද මට මේකම අනිත් පැත්තට කිය හැකි. මේකම අනිත් පැත්තට කියන්න පුළුවන්. හරි. කොහොමද? දෙවියන් වහන්සේ තමයි මේක මැව්වේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ තමයි මැව්වේ. ඒතර මම අහනවා ඇයි ඒතර මෙහෙම මේ අවාසිදායක ක්‍රියාවලියක් මැව්වේ? එතකොට මම අහනවා ඕක අවාසිදායකයි කියන්නේ කොහොමද? ඕකේ වාසියක් නැද්ද? සමහරට මේකේ තියෙන වාසිය අපි තාම දන්නේ නැද්ද? දන්නේ නැහැ. කවුද දන්නේ? මේක කම්ප්ලීට් හොයාගෙන ඉවරද? දැන් අපිට පේන දේනේ අපි ඔය කියන්නේ. මේක මෙහෙම අවාසිය කියලා. සමහරට අපි දන්නේ නැති වාසියක් මේකේ නැද්ද? මේ දැන් පේන්නේ අවාසියක් වගේ වුණාට කියන්න බෑනේ. තව අවුරුදු පහකින් විතර කියයි දන්නේ මේ ප්‍රභාසසනේ උනේ නැත්තම් ශාකීට පවතින්න බෑ මෙන්න මේ තෙන්දි ඒක ඕනේ කියලා. හරි. එතකොට අපි අරකට බැන බැන හිටියනම් නිකම්ම නිකන් මොකද වෙන්නේ? පච වෙනවනේ. ඒක තමයි. මේක විනිශ්චය කරන්න බෑ. තේරුණාද ඒක? ඔව්. තාම විද්‍යාව මේ සියල්ල හොයලා ඉවර නැහැ. ඒ හින්දා මේක හරි සංකීර්ණ කතාවක්. හරි. ඒ නිසා අපිට එහෙම අර කාගෙවත් මතයකට මොනව වෙන්න බෑයිද? එහෙම අර නෝන්ඩියට හිනා වෙන්න බෑ. එහෙම හිනා වෙන්න බෑ. මොකද අපි මේ සියල්ල දන්නෙත් නෑනේ ඔක්කොම. ඒකනේ වැඩේදී. ඔව්. දැන් එහෙම කියපුවාම අර මැවීම් වාදය පිළිගන්න අයට මං එක්ක මං හොඳයි කියලා වගේ හිතෙනවද? එහෙම හිතන්නත් එපා. ඒ කියන්නේ ඇලෙන්නෙත් නෑ, කැටෙන්නෙත් නෑ. පැහැදිලිද? වෙලාවකට මම දෙවියන් වහන්සේට බැනගෙන යනවා. හරිද? මොකද මේ කමේ එහෙම කියලා ඔන්න තද වෙනවා. හරි. එක වෙලාවකට දෙවියන් වහන්සේ හොඳ කියනවා. ඒතර අනිත් උන් හිතනවා මේක විද්‍යාව උගන්නන ගමන් මොකද මේ
ඕන්න ති රෙද්ද වලු ගන්න කිය මං බලන්නේ ඔබේ ගැටීම සහ ඔබේ ඇලීම නතර කරන එක. අන් මත ඉවසීමට මොනකරනද පුරුදු කරනවා. ඉවසගෙන හගෙනන්ද ඒක පුරුදු කරේ නැතොත් මාර අවුලක් වෙන. මොකද මිනිස්සු හිතනවා මම දරන මතය සියලු දෙනාම දරන්න ඕනි කියලා. එක මිනිසුන්ට වෙලා දින ලොකු වැරද්ද. ඔය මේ දවස්වල අපිට බලාගන්න පුළුවන්යි. මේ දවස්වල මිනිස්සු මරාගන්නවා ඇයි? මොකද මරාගන්නේ? එකම එක දෙයයි. මොකද මන් දරන මතය තෝ දරන්න ඕනි, තෝ වෙන මොකද දෙනවා ලෝ කුඩු වෙන්න කියලා. හරිද? වෙන මත දරන්න බෑ. හරිද? ඒ අනුව මේහන්ට මැද තැනක ඉන්නවා කියන්නේ මම මේ පැත්තත් දකිනවා, මේ පැත්තත් දකිනවා, මේ පැත්තත් කියනවා, මේ පැත්තත් කියනවා. ඔබ කැමති දෙයක් ඔබට විශ්වාස කරන්න පුළුවන්. කිසිම බලකිරීමක් නැහැ, පැවරීමක් නැහැ. හරිද? ෆ්‍රේම් කිරීමක් නැහැ, ෆ්‍රේම් කරන්නෙම නැහැ කිසිම දෙයකට. ඔබව නිදහසේ නිදහසේ හිතන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් කරනවා. එච්චරයි. හරි? පූටිකා වැහෙනවා, පූටිකා වැහුණ ගමන් ඇතුළට CO2 වෙනවා, අඩු වෙනවා. හැබැයි ආලෝකයේ තදට එනවා, ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා, ඔක්සිජන් පිට වෙනවා. පිටවන ඔක්සිජන් ටිකට මොකද වෙන්නේ? යන්න විදිහක් නැහැ, දොර වහලා. එතකොට ඔක්සිජන් වැඩි වෙනවා, වැඩි වෙනවා, වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් අඩු වෙනවා. අඩු වෙනකොට මේ දෙබිඩි එන්සයිමය. හැබැයි දෙබිඩි එන්සයිමය කියන්නේ නෑ, මාර කතාවන්නේ. මෙයා කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් තියෙනවා නම් මොකද කරන්නේ? ඔක්සිජන් ගැන සත පහකටවත් ගණන් ගන්නෑ. මේ වැඩේ තමයි කරන්න ඕන කියලා ඒක කරනවා. බැරි වෙලාවත් කාබන් ඩයොක්සයිඩ් වලට කෙලවිලා කාබන් ඩයොක්සයිඩ් අඩු වීගෙන ගිහින් ඔක්සිජන් වැඩි වෙනවා වගේ පේනවා නම් මොකද කරන්නේ? ඒක අතහැරලා මේ වැඩේ පටන් ගන්නවා. මේ දවස්වල අපිට ඒවා දකින්න පුළුවන්. සමහර අය හිමීට මේකමයි කරන්න ඕනි, කාබොක්සිල් කරණයමයි කරන්න ඕනි, කාබන් ඩයොක්සයිඩ් එක්කම තමයි ඉන්න ඕනි, එයාවමයි උත්ප්‍රේරණය කරන්න ඕනි කියලා ඉන්නකොට ටික ටික සෙනග අඩු වෙනවා වගේ දැන්නාම ඔක්සිජනුත් හොඳයි කියලා දෑත් දෙපා ශක්තිමත් කරන්න යනවා. මෙච්චර වෙලා ඔක්සිජන්ට බැන බැන හිටි පෙරේතයා මු භූතයා මු හොරාර එහෙමේ ගිය ගියාරිද සෙනගේ ඒ පැත්තේ බව දැනගත්තහම මොකද වුණේ? හිමීට ඒ පැත්තට මාරු වෙනවා. උන්ට කියන්නේ දෙබිඩ්ඩෝ කියලා. නිශ්චිත එක් ප්‍රතිපත්තියක නෑ, ගෙම්බෝ වගේ. ගෙම්බොත් ඉතින් අර නිශ්චිත එක දිසාවකට පයින් නෑනේ. එහෙට පයින්න ආපහු අනිත් එක මේ පැත්තට පයින්නෝ. හරි? ඒ වගේ. මොකටද ඒ පයින්නේ? රට රැක ගැණ්ඩයකෝ. අන්තිම අවස්ථාව ඇවිල්ලා තින් රට රැක ගැණ්ඩේ ඌ එහාට පයින්නෝ, මෙහාට පයින්නෝ. එහෙන් පැනලා පැනලා උදේ බලනවා මේ ලේකම්ගෙන් අහලා, මම මොන පක්ෂෙද බන්දේ? ඌට මතකත් නැහැ ඌ මොන පක්ෂෙද කියලා. එතකොට මේකත් ඒ වගේ මොන එන්සයිමයක්ද කියන්නේ? දෙබිඩි එන්සයිමයක්. හරි? කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් තියෙනකම් කා එක්කද? කාබන් ඩයොක්සයිඩ් එක. කාබන් ඩයොක්සයිඩ්ගේම හොඳ කාබොක්සිල් කරණයම තමයි කරන්න ඕනේ. ඒක තමයි හොඳම දේ කිය කියා ඉන්නවා. බැරිලවත් මේක අඩු වෙලා ගිහලා මේක වැඩි වෙනකොට කාබන් ඩයොක්සයිඩ් මොනවද? ඔක්සිජන් තමයි හොඳ, ඔක්සිකරණය තමයි කරන්න ඕනේ, ඒක තමයි රටට හරියන්නේ කියලා මේ පැත්තට මාරු වෙනවා. හරි? දෙබිඩි එන්සයිමයක්. හරි? සාමාන්‍යයෙන් එන්සයිම විශිෂ්ටයි, එක ප්‍රතික්‍රියාවත් උත්ප්‍රේරණය කරයිනේ. මෙයා එහෙම නෑ. හරිද? අන්න එහෙම එන්සයිමක් තියෙනවා. බලපුවාම මේ අණුක මට්ටම ඇතුලේ අපේ ඔක්කොම මොනවා ටික තියෙනවද? ඈ, චර්යා රටා ටික අණුක අණු අස්සේ තියෙනවා. එක එක අණු එක එක විදිහට වැඩ කරන අපි වගේම තමයි. හරි?
ඒකලා ඒවයි අමහලුකට පාඩම් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ අපි හැසිරීම වගේම තමයි. ඔබ මගෙන් අහන්න එපා ඇයි සර් අනිත්යෙන් සයිම ඔක්කොම එක ප්‍රතික්‍රියාවක් කළා මෙයා මූ විතරක් දෙබිඩි කියලා. ඉතින් එහෙම තමයි. එහෙම ඇඉන්නවා. හරි. දෙබිඩ්ඩෝ. හරි. සමහර ඒවා තාමත් ඉතින් මොකද වෙන්නේ කියන්නේ හරියටම දන්නේ නැහැ මුකුත්. හරි. අර වගේම තමයි. මොකද්ද? මනස තියෙන්නේ මොලේද? හෘදයේද? ඔය වගේ ප්‍රශ්න අහපුවම මොකද වෙන්නේ? මේ බයොලොජිලින් දෙන්න කිසිම උත්තරයක් නැහැ. සමහර විට එහෙම දෙන්න බෑ උත්තරයක්. පැහැදිලිද? සමහර විට ඔබ ඇහුවොත් එහෙම පුනර්භවය ඇත්තද කියලා බයොලොජි වලින් දෙන්න උත්තරයක් නැහැ. හරිද? දැන් අර කියන්නේ ඩයන ඕස්ට්‍රේලියාවේ ඉපදිලා කියලා. පිරිමි ළමෙක් කියලා. ආංගු මුළු කතන්දරේම කියනවා. හරි. මෙතෙක් රහසක් වෙලා තිබුණේ අපවව් කියනවා. මෙහෙමයි මෙහෙමයි වුණේ කියලා. ඒ කියන්නේ ජෙනරල් ඕඩියන්ස් එක දන්නේ නැති හරිද? තොරතුරු ළමයා කියනවා. හොයලා බලපුවාම පවුලේ සමීපතම අයගෙන් ඒ අය ඒක ඔව් ඇත්ත කියලා තහවුරු කරනවා. ඒතර ඕස්ට්‍රේලියාවේ ඉපදිච්ච පිරිමි ළමෙක් කොහොමද කියන්නේ? මෙච්චර අවුරුදු ගානකට කලින් වෙච්ච එකක්. මකරි සම්බන්ධයක් තියෙන්න එපා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා ඔබ මගෙන් ඇහුවොත් මට මේ ඉගෙනගෙන තියෙන බයොලොජි වලින් කවදාවත් මොනවා කරන්න බෑද? උත්තරයක් දෙන්න බෑ. මොකද ඩයන මැරෙනකොට ඩයනගේ මොළේ මැරිලා ඒක පස් වෙලා හරි පිච්චිලා හරි ඉවර වෙනවා. නේ? ඒතර ඒක අංශුත් මුකුත් නෑනේ. දැන් බටහිර මනෝවිද්‍යාවට අනුව කියන්නේ මේ මතකයේ තියෙන කොහේ කියලාද? මොළේ කියලානේ. දැන් ඒ භවෙන් ඒ මොළේ ඉවරයිනේ. ඒතර මූට කොහෙද මතක තියෙන්නේ? ඒ මතකේ කොහෙද තිබුණේ එතකොට? කොහෙන්ද මෙමරි එක ගත්තේ? මේ නේ දන්නේ නැහැ කියලා ඉඳ තමයි වෙන්නේ. හරි. මේ සමහර විට සමහර අය විද්‍යාව ඉගෙන ගත්තා කියලා හරිද? හැම මගුලෙම විද්‍යාව හොයන්න යනවා. තේරුණාද? ඒක කරන්න යන්න එපා. මොකද දන්නවද? විද්‍යාව පරීක්ෂණ නිරීක්ෂණ මතනේ නිගමන වලට එන්නේ. නිරීක්ෂණ පරාසය මදි වුණාම මොකද වෙන්නේ? නිගමනේ වරදින්න පුළුවන්. දැන් අපි නිරීක්ෂණය කරන්නේ මොනවද? ඇස කන නාසය දිව සම. ඒවයි නිරීක්ෂණ. මොකක් තියෙනවද? පරාසයක් තියෙනවනේ. ඒ පරාසය ඉක්මවා ගිය දෙයක් නම් මොකද වෙන්නේ? කොහොමද අපි නිරීක්ෂණය කරන්නේ? අපිට නිරීක්ෂණය වෙන්නේ එක දෙයයි. හරි. ඒ හින්දා විද්‍යාව ඉගෙන ගන්නද? විද්‍යාත්මක විදිහට හිතන්න. හැබැයි මේ එකතු කරලා තියෙන තොරතුරු ටික හරිම හරි කියලා හිතන්න එපා. හරි. thinking pattern එකයි මොකක් වෙන්නේද? විද්‍යාත්මක වෙන්න ඕනේ. තේරුණා? thinking pattern එක විතරයි විද්‍යාත්මක වෙන්න ඕනේ. එකතු කරලා තියෙන තොරතුරු වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවනේ. පැහැදිලිද? තොරතුරු ටික විද්‍යාව නෙමෙයි ඈ. ක්‍රමවේදයයි විද්‍යාව. ඔබ ලංකාවේ කොහේ හිටියත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට නොවරදින මඟ. තිස්ස ජනනායක ගුරුතුමාගේ බයොලොජි ඔන්ලයින් පන්තිවලට සහභාගී වන්න. sipsuru.com වෙබ් අඩවිය හරහා ලයිව් හෝ රෙකෝඩින් ලෙස සහභාගී විය හැක. නිබන්ධන නිවසටම ගෙන්වා ගන්න. ඔබට ඇතිවන ඕනෑම විෂය ගැටලුවක් සාකච්ඡා කරන්න. ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම සහ ඒවා පරීක්ෂා කර නැවත ලබා ගන්න. සියලු විමසීම්. sipsuru hotline 0774 0167 200.